හිටපු මුදල් ඇමති ඇමරිකානු බොරවැසි බැසිල් රාජපක්ෂ සුප්‍රසිද්ධ කපුටා ඊයේ පෙරේදා නැවත ලෑන්ඩ් කරනවා ලංකාවට. ඒ ලෑන්ඩ් කරනකොට මෙහෙ හිටපු සුප්‍රසිද්ධ බැංකු කොල්ලකරු මහ බැංකු සුද්ධ කරපු රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වෙලා. දැන් රනිල්ගේ අයවැය කපුටාගේ කණ්ඩායම අත උස්සලා සම්මත කරනවා. දැන් අපිට මොකද කියන්නේ? එදා කපුටා කිව්වා මේ රටේ රාජ්‍ය ආයතන විකුණන්න වෙනවා, රාජ්‍ය සේවකයෝ අඩු කරන්න වෙනවා, IMF යන්න වෙනවා, ජනතාවට සහන දෙන්න විදියක් නැහැ, පටිතද කරගන්න කියලා. අද රනිල් රාජපක්ෂ මොකද කියන්නේ? අද රනිල් රාජපක්ෂ කියනවා, "ඔව් අපි විකුණනවා, දැන් අපි විකුණන්න ඔක්කොම දාලා තියෙන්නේ, ජනතාවට සහන නැහැ, බදු ගහන්න වෙනවා, IMF එකත් එක්ක යන්න වෙනවා, නැතු යන්න බෑ" කියලා. අපි අපි මේ දෙගොල්ලෝ තුන්ගොල්ලන්ටම කියන්නේ උඹලට බෑ කියලා මේ රටේ මිනිස්සු දැන් දන්නවා. ඕගොල්ලෝ අසාර්ථකයි. ඔගොල්ලන්ට මේ රටේ ජාතික සම්පත් විකුණලත් මේ රට ගොඩනගන්න බෑ මොකද ඉතිහාසයක් ඇතුළේ ඔගොල්ලෝ විකුණන. ඉතින් තව දුරටත් ජනතාවට බදු ගහමින් ජනතාවගෙන් කකා බිබී ඉන්නේ නැතුව තොලොංචු වෙලා යන දේවාලක යන්න. මොකද ඔයගොල්ලන්ට ඉන්න රටවල් තිබුණාට මේ රටේ මිනිස්සුන්ට යන්න රටවල් නැහැ. මේක තමයි ඉන්න තියෙන රට. දරුවන්ට බත් ටිකක් අන්න දීලා දරුවන්ට උගන්වලා ලෙඩට බෙහෙත් ටිකක් අරන් ගොවිතැනක් බතක් කරන රස්සාවක් ඉන්න තියෙන රට. මේ රට තව දුරටත් අමාරුවේ දාන්න මේ රටේ ජාතික සම්පත් ටිකත් විකුණලා මේ ගෙන යන වැඩපිළිවෙල වහම නවත්තන්න ඔයගොල්ලොන්ට මේක නවත්තන්න බෑ කියලා මේ රටේ ජනතාවට සහන දෙන්න කීක මේවා විකුණන මේකෙනුත් කොමිස් ගහන්න හදනවනะ මතක තියාගන්න මේ 2023 අවුරුද්දේ ඔයගොල්ලෝ ගියේ නැත්තම් එළවන අවුරුද්ද බවට පත් කරනවා කියන එක විතරක් අවධාරණය කරලා අපි මතක් කරලා දෙනවා ඔයගොල්ලන්ට අපි එහෙම කියන්නේ නිකන් නෙමෙයි දැන් ඔයගොල්ලෝ ගිය අප්‍රේල් මාසේ ණයක වෙන එක නැවැත්තුව රටේ එතකොට ලෝකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක සංවිධාන කිව්වා මේ වැඩේට ගියොත් එහෙම ඔයගොල්ලන්ට ණය හම්බ වෙන්නේ නැහැ කියලා. දැන් ආණ්ඩුව කියනවා ආපහු විදේශ ණයක් ගන්න රනිල් රාජපක්ෂගේ මේ අයවැය යෝජනා කරලා තියෙනවා. මිලියන 1000ක විදේශීය ණය ගන්න. අපි අහනවා ඩොලර් 1000ක් දෙන්න එකෙක් ඉන්නද රනිල්ට? නැහැ. ඩොලර් 1000ක් දෙන්න තියා රනිලට ලෝකේ රටකට එන්න දෙන්නෙත් නැහැ. ඇයි? මු ආවොත් ඉඟා කනවා. මෙහින් ආවොත් ඉඟා කනවා. ඒක තියෙන්නේ. එසන මිලියන 1000ක් ගන්න යනකොට ලෝක ශ්‍රේණිගත කිරීම වල ණය ගෙවන්නේ නැති රටක් ලෙස අපි තවත් පල්ලෙහාට වටනවා. ඔබ අපි කවුරුත් දන්නවා අපි අල්ලපු ගෙදර මිනිස්සයගෙන් ණයක් අරගෙන ඒ ගෙදර ගමනසර ණය නොගෙව අනිත් පැත්තේ ගෙදරට ගිහලා ණයල්ලුවට ණය දෙනවද? දෙන්නේ නැහැ. ඒ වගේ ලෝකෙටම ණය ගෙව අරගත්ත ණය ගෙවන්නේ නැහැ කියලා ආපහු අයවැය සම්මත කරනවා ණයක් ගන්නවා කියලා. අපි ඒකයි කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ රටම විකුණනවා කිව්වත් අත උස්සනවා සෙට් එකක්. ජනතාවගෙන් කකා බිබී ඉන්න සෙට් එක. දෙන දේ කාලා වෙන දේ බලාගෙන අත උස්සන සෙට් එක. ඒ නිසා මේ අයවැය ඇතුලේ තියෙනවා මිලියන 1000ක් ගන්න යෝජනාවක්. ඒකනේ මේ සම්මත කරේ. අපි අහන රනිල් වික්‍රමසිංහගෙන්. දැන් රනිල් රාජපක්ෂලා එකතු වෙලා මේ ගෙනලා තියෙන අයවැය ගන්න ණය ගන්න කොහෙන්ද? ගන්න තැනක් නැහැ. ලෝක ශ්‍රේණිගත කිරීම වල අපි පල්ලෙහාට වට්ටලා. එතකොට දෙන එකෙක්වත් ආපහු දෙන්නේ නැහැ ණය. IMF එක කියනවා විකුණන්න. රාජ්‍ය සේවක ලක්ෂ 5ක් අඩු කරන්න. समस्त काम करूनी संशोधन करौदगलिकीति हदंड रटे देपल विकुण डोलर मिलियन हिन्द अपे रटे पिटरटे श्रीलांकट मिलियन हिवन एक रनिल राजपक्ष मेरटे देपल को दंड निशा दोके जात्यांतर मूल्य अर मुदल सह लोक बैंक मे संविधान नयगण हदे नय दुंड हम අනිත් අයත් ණය දෙයි කියලා හිතාගෙන සොඳුරු ආතල් ගන්නවා මේගොල්ලෝ සිඟිති ආතල් ගන්නවා ඒගොල්ලෝ හිතන් ඉන්නවා ලෝ ඒගොල්ලොන්ගේ ගොන් ඔලොමොට්ට තකතිරු කතා වලට රටේ මිනිස් ලෝකෙ මිනිස්සු අහුවෙයි කියලා නෑ එහෙම ණය දෙන්නේ නෑ කවුරුත් IMF එක ණය දුන්නා කියලා පැරිස් ක්ලබ් එක ණය දෙන්නේ නෑ පැරිස් ක්ලබ් එක ණය දුන්නාට කියලා ජපානය හරි චීනය හරි ඉන්දියාව හරි එහෙම ණය දෙන්නේ නෑ ඒගොල්ලෝ ණය දෙන්නේ තමන්ගේ උමනාවල් එක්ක නිසා දෙන්න තියලා ණය ඔක්කොම දීලා තියෙන වෙලාවක ණය නොගෙවන රටක් ලෙස ශ්‍රේණිගත කිරීම වල තවත් පතුලට වැටෙනකොට රනිල් රාජපක්ෂලා බොරු කියලා දාන අයවැය සම්මත කරන මේ පාර්ලිමේන්තුව එලවන්න ඕන පාර්ලිමේන්තුව. ඒ නිසා තමයි අපි කියන්නේ ගෝඨාභය ගියා නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයිතියක් නැහැ. ඒ නිසා රනිල් රාජපක්ෂලා පාර්ලිමේන්තුව ඇතුළේ 134ක් තියාන. ඒ 134 දෙනත් එක්ක ගේම් ගහනවා කියලා හිතන් ඉන්නවා නම් රටක ජනතාව එතන නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ කරුණා කරලා මේ පාර්ලිමේන්තුව විසිරලා නව ජනවරමට ජනතාවට ඉඩ දෙන්න ජනතාව තෝරගනි මේ රටේ සම්පත් විකුණන්න නැති ආණ්ඩුවක් ජාතික දේපල විකුණන්න නැති ආණ්ඩුවක් ජීවත් වෙන්න මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ටික අඩු කරන ආණ්ඩුවක් රටේ බදු ගන්න ඕනේ ප්‍රවාහයන්
හඳුනාගෙන ඒ වගේම බදු අය කර ගන්න ආණ්ඩුව අසාදාන ලෙස මේ රටේ සේවකයන්ට බදු ගහලා තියෙන මේ බදු ප්‍රතිපත්ති වෙනස් කරන ආණ්ඩුව දරුවට පාසල් යන උපකරණ ටික දෙන්න පුළුවන් ඉස්පිරිතාලට බෙහෙත් ටික දෙන්න පුළුවන් ආණ්ඩුවක් මේ රටේ මිනිස්සු හදාගනි ඒ නිසා ඔයගොල්ලන්ට බෑ විකුණන්න නැතුව දඩ ගහන්න නැතුව තවත් මිනිස්සු අමාරු දාන නැතුව බහැලා යන්න නොගියොත් 23 සහතික කරලා එලවනවා කියන කාරණේ අපි අවධාරණය කරලා කියන ඉන්දියාව පැත්තෙන් එන විසදුමක් සහිත බෙංගාල බොක්කේ අවපාතයකට ලක් වෙලා කුණාටු තත්වයකට රට මුහුණ දිලා ඉන්න වෙලාවක ඒ කුණාටු පරද්දන සුනාමියක් වගේ ජනතාවට බදු ගහන ජනතාවට බරපටවන ජනතාවට පීඩාවට පත් කරන රටේ සම්පත් විකුණන අයවැයත් පාර්ලිමේන්තුව ඇතුලේ මේ වෙනකොට සම්මත කරලා තියෙනවා වැඩි ඡන්ද 43කින් එසම මේ වැඩි ඡන්ද 43කින් අයවැය සම්මත කරන රනිල් රාජපක්ෂලා හිතන් ඉන්නවා නම් ඒක තමයි රටේ ජනතාවගේ මතය කියලා නෑ. සාපි රනිල් රාජපක්ෂලාට කියන්න ඕනේ මේ අයවැය සම්මත කරන්න කලින් මේ රටේ වැඩ කරන පන්තිය මේ රටේ පොදු මහ ජනතාව පස්සේ පස්වෙනිදා 6වෙනිදා 8වෙනිදා මේ රට පුරා දැවැන්ත උද්ඝෝෂණ විරෝධතා පවත්වමින් මේ දින තුනක් රට පුරා උද්ඝෝෂණ විරෝධතා පවත්වමින් කිව්වා වැඩ කරන මිනිසුන්ට සහන දෙන්න කිව්වා. බඩු මිල අඩු කරන්න කිව්වා. රාජ්‍ය සම්පත් විකුණන එක නවත්තන්න කිව්වා. මොකද අද රටේ මිනිසුන් ජීවත් වෙන්න බෑ. අනුරාධපුරේ නගරයට ගියපුවාම නගර සභාව ඇතුළු ආයතන නියපොත්තේ ඉඳන් හිසකෙස දක්වා හතර හතර බදු ගහනවා. බෝඩ් එකක් දැම්මත් බදු, ආවත් බදු, ගියත් බදු, රැව්වත් බදු, හැරුණත් බදු, පෙරළුණත් බදු. හැම අතටම බදු ගහනවා. හැබැයි අද මිනිස්සුන්ගේ ආදායම අඩු වෙලා තියෙන නගරේ. ව්‍යාපාර අඩු වෙලා තියෙන්නේ. ලාභ අඩු වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි බදු පිට බදු ගහනකොට අයවැයෙන් තවත් බදු ගහන. එසත් 2023 අවුරුද්ද බදු වලින් පිරිච්ච, දඩ වලින් පිරිච්ච, ගාස්තු වලින් පිරිච්ච, බත්පත හිස්සෙච්ච පුස් රනිල්ගේ මේ හිස් අයවැය සම්මත කරා ඊයේ දවසේ 43ක් වැඩි ඡන්දවලින්. එසත් අනුරාධපුරයේ මන්ත්‍රීවරුත් අපි දන්නවා විපක්ෂයේ ඉන්න වගේ පෙන්න පෙන්න කියලා ඡන්ද දීලා තියෙනවා. एस एम चंद्रसेन दुमिंद दिशानायक आपहु चंदे दिन मोकटद मे आयवे पस्से रनिल कैबिनेट संशोधन कैबिनेट दूर लबागे नीम संदोलो कैबिनेट दूर तरगण हेबै मतगति आगण मे रटे मिनीसु मे आयवे रनिल राजपक्ष विरुद्ध तम अरगल रट वेट्टुगोलो मे रट बंकोलोत्कर योगोलो අද රටේ මිනිස්සුන්ගේ රස්සා නැති කරමින් තියෙන ඕගොල්ලන්ගේ මේ ආර්ථික ප්‍රතිපත්තිය. අද දරුවට ඉස්කෝලේ යන්න පොත් බෑග් එක, සපත්තු දෙක, පොත් ටික ගන්න බැරි වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය නිසා මේක වැට්ටුවේ ඕගොල්ලෝ. රට හොරා කෑවේ ඕගොල්ලෝ. එස් එම් චන්ද්‍රසේනලා හෝටල් හදන්න වැව්ස් මතු අල්ලන් ඉන්නකොට මේ රටේ මහ කැලෑ ව්‍යාපාරිකොත් එකතුලා කපද්දි මේ රටේ ජාතික සම්පත් කොල්ල කාවෝ මේ රටේ මහජන මුදල් කොල්ල කාපෝ මේ හොර නඩය එකට එකතු වෙලා පාර්ලිමේන්තුව අයවැය සම්මත කරාට මේ අයවැය අපි පිළිගන්නේ නැහැ කියන කාරණේ අපි අවධාරණය කරලා කියනවා. එසා දැන් අයවැය සම්මත වෙලා එනකොට ඔන්න ලයිට් බිල 100ට 100කින් වැඩි කරන්න යෝජනා ගේනවා. දැන් මෙන්න ඊයේ විදුලි බල අමාත්‍යාංශය පිළිබඳ අද පුවත්පත් වාර්තා කරනවා. විදුලි බල මණ්ඩලයේ කොටස් 8කට කඩනවලු. සේවකයන්ට ස්වේච්ඡා වන්දිකම දෙනවලු. අපි අහන්නේ ආණ්ඩුවෙන් රටේ සම්පත් විකුණන්න ආණ්ඩුවක් ඕනේ නැහැ කරුණාකර ඔයගොලු යන්න. මේ රට වට්ටලා බත්පතක් නැති කරලා රස්සාවක් නැති කරලා ඉගෙන ගන්නත් නැති කරලා ඉස්පිරිතාලේ බෙහෙත් ටිකක් නැති කරලා කඩසාපු වැහෙනවා මිනිස්සුන්ට බඩු ටිකක් ගන්න බෑ වෙලදාම් කර ගන්න බැරුව. එහෙම තියෙද්දි රටේ සම්පත් ටික විකුණනකොට අපිට තවත් මෙගා පාඩ් දාන පාර්ලිමේන්තුවේ රනිල්. එනිසා මෙගා පාඩ් දාන රනිල්ට අපි කියන්න ඕනේ ඔය මෙගා පාඩ් ඔයිට වඩා දාපු ගෝඨාභය මුහුදෙන් පැනලා ගියේ මතක තියාගන්න. මුහුදෙන් පැනලා ගියේ සමුහයෙන් පැනලා ගිය රනිල් ගෝඨාභය අඩුම ගානේ කෝල් එකක් දීලා අහලා දැනගන්න ගෝඨාභයට මුහුදෙන් පැනලා යන්න උනාට රනිල්ට පැනලා යන්න මුහුදවත් ඉතුරු කරන්නේ නැහැ මතක තියාගන්න. එනිසා මේ රනිල් රාජපක්ෂලා හිතන් ඉන්නවා මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න බදු ගහලා මේක ඉස්සරහට යන්න පුළුවන් කියලා. අපි අහනවා දැන් මේ දෙසැම්බර් මාසේ දැන් ලබන අවුරුද්ද ඉස්කෝලේ පටන් ගන්න දරුවෝ අලුත් අවුරුද්දක පාසල් යනකොට පොත් ටික කවර ටික දාගෙන බෑග් එකක් අරගෙන සපත්තු දෙකක් අරගෙන අලුතෙන් යුනිෆෝම් එක ඇඳගෙන යන්න කැමති. අද අපේ රටේ රාජ්‍ය සේවකයන්ට පුළුවන් දරුවන්ට පොත්පත් කරන් දෙන්න. පෞද්ගලිකන් සේවකයන්ට පුළුවන් පොත්පත් කරන් දෙන්න. මාධ්‍ය වේදීන් ඉන්න ඔබට පුළුවන් දරුවන්ගේ පොත්පත් කරන් දෙන්න. අද රටක් වටලා තියෙන. එසම් මේ ආණ්ඩුව මොකද්ද දෙන සහනේ?
තුන් හතර ගුණයකින් පොත වැඩි වෙලා හැබැයි පඩිය තරමයි තුන් හතර ගුණයකින් සපත් රුපියල් 1000ට 1200 තිබි සපත්තු සෙට් එක රුපියල් 4000 වෙලා පඩිය රුපියල් 46යි රුපියල් 1200 තිබි බෑග් එක රුපියල් 3800 4000 වෙලා පඩිය රුපියල් 35000යි ඉතින් අපි අහනවා කොහොමද දරුව දෙන්නේ පාසල් යවන සූදානම් කරන්නේ අද හතර දෙනෙකුගේ බඩු මල්ල රුපියල් 132000යි කියලා මහා බැංකුව කියනවා ගෑස් එක 250කින් වැඩි කරනවා රනිල් ඒවා වැඩි කර කර කියනවා දැන් රටේ ජනතාවට සහන දුන්නා කියලා. එක පැත්තකින් උපයෝගිතා කොමිසමේ සභාපති ඇවිල්ලා ගොම්පාඩ් දානවා. අනිත් පැත්තෙන් විදුලි බිල වැඩි කරනවා. අපි අහනවා මේ නාඩගම් හොඳටම පෙන්නුව ඇති. එනිසා දැන් නාඩගම් කාර්යව ඉවර කරලා ගොඩක් කල්. එනිසා තාපහු රනිල් රාජපක්ෂලා නාඩගම් පෙන්වන්න හදන්න එපා. රටේ මිනිස්සු දැන් නාඩගම් බලලා ඇති වෙලා තියෙනවා. එනිසා අපි කියන්න ඕනේ අද ලෝකේ දූෂණ විරෝධී දවස. මහබැංකුව කඩපු රනිල දැන් හැබැයි පුටුවේ ඔන්න අපේ රට මා මේ රටේ නඩු උසාවි වලින් වැරදි කාර්ය වෙලා දඩ ගෙවන්න නියම වෙච්ච වැරදි කාර්යෝ දැන් කැබිනට් මණ්ඩලේ ඉතින් දෝෂන විරෝධී සමරන්න පුළුවන් ඒ නිසා මේ රටේ මහජන මුදල් කොල්ල කාපු රනිල් රාජපක්ෂලා ඇතුළු මේ දෝෂිත නඩය එළවන දවසක තමයි අපිට දෝෂන විරෝධී දිනය සමරන්න වෙන්නේ ඒ නිසා මේ දෝෂන විරෝධී දිනය සමරන්න නම් දෝෂිතයන් අල්ලලා හිරගවලලා දාන්න ඕනේ එසා ජම්පර් රඳින්න හිටපු රනිල්ලාද කෝට් එක දාග ජනාධිපති පුටුවේ වාඩි කරලා ඉන්නවා ඒ රනිල් හිරේ යවණ්ඩාපු පොහොට්ටුවේ മന്ത്രിවරු ටික එදා මහින්දානන්දලා කිව්වේ රනිල් හිරේ යන දවස වෙනකන් අපිට නිඳියන්නේ සේමසිංහලා කිව්වේ දින 10ක් යනකොට රනිල් ගෙනලා දානවා ඇතුළට අර්ජුන මහින්දත් එක්කම කියලා කිව්වේ අද ඒ සේමසිංහලා රනිල් බැංකු කඩුවේ නැහැ කියලා කියද්දි අර්ජුන මහින්දන් සිංගප්පූරේ ඉඳන් අප්පුඩි ගහනවා සේමසිංහට මොකද රනිල් සුද්ධ වෙනකොට අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම සුද්ධ වෙලා නඩුවෙනොත් නිදස් කොට නිදහස් නඩුවෙනොත් නිදස් කොට නිදහස් දැන් මහා බැංකුව කඩලා තියෙන මේ රටේ මිනිස්සු වෙනවා තව ටික දවසක් යනකොට නැත්තම් අපි වෙනවා මහා බැංකුව කැඩුවේ රනිල් ජනාධිපති පුටුවේ ඉඳවලා රනිල් අල්ලන්ඩ ඡන්දෙ ඉල්ලලන් ආපු පොහොට්ටුවේ മന്ത്രിවරු ටික දැන් රනිල් සුජාත කරලා ජනාධිපති පුටුවේ තියලා නඩුවෙන් නිදස් කොට නිදහස් කරනවා ඉතින් දූෂණ විරෝධීන් වෙනුවට දූෂිතයන් පාලනය කරන රටක දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස අපි කියනවා මේවා නවත්තන්න නම් මේ පාලකයන්ට නිසි දඬුවම් දිය යුතුයි මෙරටේ මහජන මුදල් කොල්ල කාපු පාලකයන්ට නිසි දඬුවම් දිය යුතුයි නිසා මහජන මුදල් කොල්ල කාපු පාලකයන්ට නිසි දඬුවම් දෙන්න නම් ඒ සඳහා සූදානම් ආණ්ඩුවක් බලයට ගෙන ආ යුතුයි ඒ නිසා අපි කියනවා ජාතික ජන බලවේගය හැටියට මේ රටේ ජනතාවට දූෂණයෙන් තොර රටක් දකින්න ඕන නම් ඔබට දූෂණයෙන් තොර සමාජයක් දකින්න ඕන නම් ඔබට දූෂණයෙන් වංචාවෙන් තොර හෙට දවසක් ඔබේ දරුවන්ට අනාගත පරම්පරාවට උරුම කර දෙන්න ඕන නම් මේ දූෂිත පාලකයන් එළවලා නලුත් ආණ්ඩුවක් හදමු ඒ ආණ්ඩුව හදන්න ඊට නායකත්ව දෙන ජාතික ජල බලවේගය අපි සූදානම් ඒ නිසා මේ අයවැය ජනතා ද්‍රෝහි අයවැය රනිල් රාජපක්ෂලා 43ක් වැඩි ඡන්ද වලින් සම්මත කරලා බදු ගහලා ජනවාරි මාසෙ ඉඳන් ක්‍රියාත්මක කරන්න එනකොට ලයිට් බිල් වැඩි කරලා මේවා ක්‍රියාත්මක කරන්න එනකොට අපි රටේ ජනතාවට කියනවා සද්ද නැතුව ඉන්න එපා ඔබට ලයිට් බිල වැඩි කරන එක සාධාරණ විදුලි බල මණ්ඩලය පාඩු ලබන එකක් බවට පත් කරේ මේ රටේ ජනතාව නෙමෙයි මේ මහා දැවැන්ත මංකොල්ල සිද්ද නේව නවත්තන්නේ ගල්ලඟුරු ගේන එකෙන් ගහනවා දෙල් බලාගාර ඩීසල් ගේන එකෙන් ගහනවා පෞද්ගලික විදුලි මිලක දී ගැනීම වලින් ගහනවා විදුලි බල මණ්ඩලය පාඩු කරනවා අවසානයේ ජනතාවට කියනවා දැන් නම් බෑ වැඩි කරන්න ඕන කියලා අපි කියනවා බිල් නොගෙවපු මැටි ඇමතිවරු සහ මේ ඉහළ නිලධාරී ටික වහාම බිල් ටික ගෙවන්න විදුලි බල මණ්ඩලේ හොරට බිල් ගෙවන්න නැති ජාවාරම් කාර්යයන්ගේ බිල් ටික අය කරගන්න මේ හදිසි මිලදී ගැනීම හරහා කරන මේ ජාවාරම නවත්තන්න එතකොට විදුලි බල මණ්ඩලේ පාඩු වෙන්නේ නැහැ නිසා රාජ්‍ය ආයතන විකුණන්න ආණ්ඩුව අලුත් තියරිය දාලා තියෙන්නේ සමහර ඒවා සල්ලි හොයාගන්න විකුණනවා සමහර ඒවා පාඩු නිසා විකුණනවා කියලා අපි අහනවා දැන් මේ තියරි දෙක කොහොමද මැච් කරන්නේ මොන ආර්ථික විද්‍යාවෙන්ද මැච් කරන්නේ එහෙම එකක් ලෝකේ නැහැ එනිසා කණ්ඩෝන වුණාම කබර ගොයා තිරගා කරගැනීමේ ආර්ථික විද්‍යාව තමයි රනිල් රාජපක්ෂලාගේ ආර්ථික විද්‍යාව. එනිසා රනිල් රාජපක්ෂලා එකතු වෙලා රට විකුණමින් බදු ගහමින් ජනතාව පීඩාවට පත් කරමින් ගෙන යන මේ වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා මේ වෙනකොටත් ජාතික ජන බලවේගය ලෙස රට පුරා අපි විරෝධතා ක්‍රියාමාර්ග පවත්වමින් යනවා. ඒ වගේම වෘත්ති සමිති ව්‍යාපාරය අපි ඒක සඳහා ක්‍රියාමාර්ග අරන් තියෙනවා. එනිසා රටේ සියලු වෘත්ති සමිති, ධීවර සමිති, ගොවි සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන වෙළඳ සංගම් සියලු දෙනා එකතු කරගෙන මේ ජනතා විරෝධීව ජනතාවගෙන් පළිගන්න රනිල් රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ සම්මත කරපු අයවැය පරද්දන්න
අපි පොළොල් ක්‍රියාමාර්ගවලට එනවා 20යි 23 රනිල් රාජපක්සලා එළවන අවුරුද්ද බවට පත් වෙනවා එනිසා මැතිවරණ වලට ගේම් ගහන්න හැදුවට ඒ හරහා රනිල්ලා පන්නන්න රාජපක්සලා පන්නන්න කටයුතු කරන ජනතාවටත් අපි කියනවා මොන ගේමක හැවුවත් 2023 රනිල් රාජපක්ස ඇතුළු මේ දූෂිත නඩය එළවලා මේ නැවත අලුත් පාලනයක් ගොඩනගන අලුත් ජනවරමක් මේ රටේ ජනතාවගෙන් මේ රට ගොඩනගන ජනවරමක් හදන අවුරුද්දක් බවට පත් කරන්න එකතු වෙන්න කියන ආරාධනය මේ රටේ සමස්ත ජනතාවගෙන් අපි කරනවා।